අයිබෝන් පුතේ සිළු දිනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. ක්ලාස් එකට සම්බන්ධ වෙන සිළු දිනාම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. මොකද මේ මොහොතේ කාටවත් පව කට්ටයක් යන්න විදියක් නැහැ. හරි. ඒ නිසා හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. මොකද මේ ළමයි වීඩියෝ එක ඔන් කරගන්නේ නැත්තේ? ඇයි? මොකද ප්‍රශ්නේ? वीडियो कर वीडियो कौन कर करने बैठ लापाई तो तीन प्रश्न मुकाबद ऐ देंगे आईये लाख कल के लिए दीता इन ऐ ऐम आ पी तमाई लोग को ऐम इता कम दिन पी तमाई पोरवा ऐ ऐम कवर इता इन ना वध एक तो वीडियो कौन कर करने बैठे अक्ला निमेश अनुत्तर कौशान संदली संदरु लकीर मुको प्रश्न वीडियो कौन कर गण बेरी हेतु वाद प्रश्न निमेश अनुकर अरे नमकियान ने उन मिलाती इन उन वीडियो एक अरे मैं मोते का आरोप करान गिल लने ऐलान कावे उन कबूतरी पाव का टेट तीन कबूतरी इन उन किया न बलन मट दें सर आप इटे की हिंदी है ना आगे हिंदी लग मेरा मैं उन करान इन उन हम प्रदेश अत्यंत के बालों ना इंटरनेट के बालता है कोई तो करान गिल लती इन्हीं की ला उधे හරි 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 අපි ක්ලාස් එක පටන් ගමු පුතේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කරන පාඩම තමයි ආ මොකක්ද අපි මේ වෙනකොට කතා කරන පාඩම ඔයාලත් එක්ක ආ ඔයාලත් එක්ක මේ වෙනකොට අපි කතා කරන පාඩම මොකක්ද recording and fact අපේ ජන සමාජය सर सर अस्तियने के ना रिकॉर्डिंग ऑफ करान दे सर लेफ्ट हूँ ना पांती नाद दे तो वटा दे अनि मम सर पाउले दे आई हो मैं का क्लासेन ने रिकॉर्डिंग ऑफ कर दे හරි පුතේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කරන පාඩම තමයි ප්‍රදාචන්ත්‍රවාදී जन सामजे पिलीबंधव प्रजातंत्रवादी जन सामजे पिलीबंधव तमाइ अभी मेवन वाला साकर इन हर
මට හොස්ට් එක දෙන්න පුතේ සඳලි හරි එදා අන්තිමටම කරේ සමාජ සංවිධාන තුල පවතින සංවිධාන නේද ඔව් මම කියන්නේ මේ ප්‍රධාන මාතෘකාව පිළිබඳව ප්‍රධාන මාතෘකාවේ නම මතක නැද්ද සර් මම එදා ඒ ටිකේ ආවේ නැහැ ආ ඒකනේ ප්‍රශ්නේ තින් හරි අපේ ජන සමාජය ආ අපේ ජන සමාජය जन समाजे यहाँ पिनिस योदा गनीम हेमोम मातृकावलिया गन्न दत्तहा तुरतुरु जन समाजे यहाँ पवैत्म पिनिस योदा गनीम जन समाजे यहाँ पिनिस योदा गनीम दत्तहा तोरतुरु जन समाजे यहाँ पवैत्म पिनिस योदा गनीम जन समाजे दत्ता तुरतुरु जन समाजे यहाँ पवैत्म पिनिस योदा गनीम कौदमे होरेन कियवन्ने माइक एक ऑफ करन्न दत्ता तोरतुरु पवैत्म सदा भावितेद योदा गनीम पुते दत्ता तोरतुरु जन समाजे यहाँ पवैत्म पिनिस योदा गनीम हरे तो कोट में दत्ता वलट कियन्ने पुते इंग्लिशियन डेटा कियलो ओगलो डेटा की हुआ मना नहा लेती अरे डेटा की हुआ मना नहा लेती එතකොට මේ දත්ත කියලා කියන්නේ පුතේ මේ කිසියම් ශේෂ්ත්‍රයක ආ කුමන හෝ ශේෂ්ත්‍රයක ඒ තොරතුරු ලබා ගන්න හරිද ඉදිරිපත් වෙලා තියෙන මූලාශ්‍ර තමයි දත්ත කියලා කියන්නේ දත්ත කියලා කියන්නේ මොකද දත්ත කියලා කියන්නේ ඕනෑම ශේෂ්ත්‍රයක් සම්බන්ධව තොරතුරු හොයා ගැනීමේ මූලාශ්‍රය තමයි මේ දත්ත කියලා කියන්නේ එතකොට මේ ඕනෑම ශේෂ්ත්‍රයක යම් කිසි තොරතුරක් හොයා ගන්නකොට ඕනෑම ශේෂ්ත්‍රයක තොරතුරක් හොයා ගන්නකොට මේ අනිවාර්යෙන් වැදගත් වන දෙයක් තමයි මේ දත්ත කියලා කියන්නේ අර එතකොට ඕනෑම ශේෂ්ත්‍රයක අපි තොරතුරු ලබා ගන්නව නම් අපිට ඒ සඳහා දත්ත කියන දේ අත්‍යවශ්‍ය වෙනවා එතකොට මේ ලෝකය කියලා කියන්නේ මේ ලෝකය ගත්තට පස්සේ දත්තා තොරතුරු වලින් අර දත්තා තොරතුරු වලින් විශාල සංඛ්‍යාවක් තියෙනවා දත්තා තොරතුරු විශාල සංඛ්‍යාවක් තියෙනවා වර්තමානයේ වෙනකොට මේ දත්තා තොරතුරුවට විශාල වටිනාකමක් තියෙනවා මේ සමාජය තුළ විශාල වටිනාකමක් තියෙනවා එතකොට මේ දත්තා තොරතුරු භාවිතා කරනකොට ඒව පුතේ නිවැරදිව භාවිතා කරන්න ඕනි ආ දත්තා තොරතුරු නිවැරදිව භාවිතා කරන්න ඕනි ඒ වගේම දත්තා තොරතුරු භාවිතා කරනකොට ඉතාමත් බුද්ධිමත්ව භාවිතා කරන්න ඕනේ බුද්ධිමත්ව මේ දත්තහ තොරතුරු භාවිතා කරන්න ඕන පැහැදිලිද කියපු කාරණාව ඉස්කෝලේ තිබ්බද අද ඉස්කෝලේ තිබ්බද ඔව් සර් දැන් හත වසරේ උගන්නන්න පටන් ගත්තද ඉස්කෝලේදී ඔව් සර් පටන් ගත්තා දන්නවේ හරි අපි ලියගමු පුතේ අපි ලියමු අපි ලියමු හැමෝම ලියන්න වීඩියෝ ඔන් කරලා දෙන්න ඕනේ හරි හරි ලියමු දත්ත යනුවෙන් දත්ත යනුවෙන් දත්ත යනුවෙන් හයි සර් දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ
ලබන්නේ දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් විශේෂ ශ්‍රේෂ්ත්‍රයක් හා සම්බන්ධ කිසියම් විශේෂ ශ්‍රේෂ්ත්‍රයක් හා සම්බන්ධ කිසියම් විශේෂ ශ්‍රේෂ්ත්‍රයක් හා සම්බන්ධ දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් විශේෂේස්ත්‍රයක් හා සම්බන්ධ 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 තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍රයයි තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍රයයි තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍රයයි තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍රයයි සර් කැඩි කැඩි ඇහෙන්නේ හැමෝටම මාව කැඩි කැඩි දැහෙන්නේ සර් එක වෙලාවකට හිර වෙනවා පොඩි වෙලාවකට සර් පොඩ්ඩක් කැඩි කැඩි වුණා දැන් හරි දැන් හරි 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 ලියාගම් පුතේ දත්ත මගින් නිවැරදිව අදහස් ඉදිරිපත් කිරීමට හැකිය නැත්තම් දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය දත්ත මගින් නිවැරදි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකිය දත්ත මගින් නිවැරදි ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකිය දත්ත රැස් කරනු ලබන්නේ කිසියම් අත්‍යවශ්‍ය හේතුවකටය දත්ත රැස් කරනු ලබන්නේ කිසියම් අත්‍යවශ්‍ය හේතුවකටය සර් දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය පොඩේනේ පුතේ එක්කෙනෙක් ලියා ගන්න බැරි වෙලා කොහොමින්ද කෞෂාන් හොමින්ද දත්ත මගින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමට හැකිය ලියාගත්තද ඒ පුතා ලියා ගන්න බැරුණු කෙනා ලියාගත්තද පුතේ ඔව් සර් හරි අපෝගෙනක ප්‍රකාශ කිරීම ප්‍රකාශ කළ හැකිය අයියෝ හයේද සෝරි හතේද තුනේද දෙකේද කියන්න මට ළමයි මේක ඉන්නේ අහගන්න ඕනි හරියට හරි ඔන්න පුතේ මම මේ ඡේදය සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා කියනවා සමහර ලාවට වචන ඒ අදහස තියෙනවා නම් හරියයි නැත්තම් අනේ සර් ඒක නෙමෙයි සර් කිව්වේ මෙන්න මේක තමයි සර් මේ අදහස සම්පූර්ණයෙන් තියෙනවා නම් ඒ ඇති ඈ ඒ අදහස තියෙනවා නම් ඇති ඈ දත්ත යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ශ්‍රේෂ්ත්‍රයක් හා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍රයයි. හරි? දත්ත මගින් නිවැරදි තොරතුරු ප්‍රකාශ කිරීමට හැකිය. හරිද? ඕන අනිත් එක ලියා ගන්න. දත්ත රැස් කරනු ලබන්නේ කිසියම් අත්‍යවශ්‍ය හේතුවකටය. දත්ත රැස් කරනු ලබන්නේ කිසියම් අත්‍යවශ්‍ය හේතු සර් කිසියම් සර් නෙමෙයි කිසියම් හේතුවකටය කිසියම් හේතුවක් මතේ කියලා ඉවර කමන්නේද? කමන්නේ නෑ පුතේ කමන්නේ වර්තමානය ගත් විට
දත්තහා තොරතුරු විශාල ප්‍රමාණයක් පවතී දත්තහා තොරතුරු විශාල ප්‍රමාණයක් පවතී තොරතුරු විශාල ප්‍රමාණයක් පවතී සමාජ අවශ්‍යතාවය මත සමාජ අවශ්‍යතාවය මත දත්තහා තොරතුරු සමාජ අවශ්‍යතාවය මත නිවැරදිව භාවිතා කිරීම වැදගත් වේ 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 සර් තොරතුරු නිවැරදිව භාවිතා කිරීම වැදගත් වේ අන්තර්ජාල පරිහරණය හා අන්තර්ජාල පරිහරණය හා අන්තර්ජාල පරිහරණය හා අන්තර්ජාල පරිහරණය හා සර් අපිට වරන් ගින් සර් මේ දැන් ආවස මමත් දැන් ආවස මොකද මොනවස්ස කරේ පුතේ ඊළඟ මාතෘකාව ඉදලා ලියා ගන්න පුතා පිටු භාගයක් නෙමෙයි sorry රූල් 6ක් විතර තියන්න अंतर्जाल परिहरणे दी हा अंतर्जाल परिहरणे दीहा अंतर्जाल परिहरणे दीहा वेब अडवी बाविता किरीमे दी වෙබ් අඩවි භාවිතා කිරීමේදී
ඒවා නිවැරදිව භාවිතා කිරීමට 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 වග බලාගත යුතුය වග බලාගත යුතුය එමනිසා ඒවා පරිහරණයේදී එමනිසා ඒවා පරිහරණයේදී එමනිසා ඒවා පරිහරණයේදී අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කළ යුතුය 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 හරි අහගන්න පුතේ පමණක් භාවිතා අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කළ යුතුය අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කළ යුතුය සර් එමණිසා ඒවා අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කළ යුතුය අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කළ යුතුය ආගෙන මයික් ඔන් මයික් ඔෆ් කරගන්න හරි පුතේ එතකොට මේ දත්ත කියලා කියන්නේ මේ දත්ත කියලා හඳුන්වන්නේ පුතේ මේ ඕනෑම විශේෂේස්ත්‍රක හා සම්බන්ධ තොරතුරු දැනගන්න තියෙන මූලාශ්‍රය තමයි මේ දත්ත කියලා කියන්නේ එතකොට මේ දත්ත භාවිතා කරනකොට මේ දත්ත නිවැරදිව භාවිතා කරන්න ඕනි ආ මේ දත්ත භාවිතා කරනකොට මේ නිවැරදිව භාවිතා කරන්න ඕනි එතකොට මේ දත්ත නිවැරදිව භාවිතා කරොත් තමයි අපිට මේ තොරතුරු හරි තොරතුරක් නිශ්චිත තොරතුරක් දැනගන්න පුළුවන් වෙන්නේ එතකොට මේ වර්තමානය වෙනකොට මේ සමාජය තුල වර්තමාන සමාජය වෙන සමාජය තුල මේ දත්තා තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා දත්තා තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ දත්තා තොරතුරු වර්තමානයේ භාවිතා කරනකොට මේ නිවැරදි දත්තා තොරතුරු භාවිතා කරන්න ඕනි ඒ වගේ මේවා පරිශීලනය කරනකොට ඉතාමත් හරිද ඉතාමත් නිවැරදි දේ පමණක් භාවිතා කරන්න ඕනි ඒ කියන්නේ පුතේ අපි වර්තමානයේ වෙනකොට අන්තර්ජාල පරිහරණය සිද්ධ කරනවා වෙබ් අඩවි පරිහරණය කරනවා එතකොට මෙන්න මේ වගේ දේවල් පරිහරණය කරනකොට හරිද බුද්ධියකින් යුක්තව තමයි මේව භාවිතා කරන්න ඕනි අපට අවශ්‍ය නැති කොටස් අපි මේ දේවල් වලින් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ආ වෙබ් අඩවි භාවිතා කරනකොට අන්තර්ජාල කියන්නේ වෙබ් අඩවි භාවිතා කරනකොට ඒ වගේම අන්තර්ජාලය පරිහරණය කරනකොට අපි අපිට අවශ්‍ය දේ පමණයි ලබා ගන්න ඕන හරි අපිට අවශ්‍ය වෙන්නේ දැන් අධ්‍යාපන තොරතුරු ලබා ගැනීම පමණයි ඒ නිසා ඒ වගේ දේවල් පරිහරණය කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම අධ්‍යාපනය සඳහා පමණක් වන දේවල් විතරක් පරිහරණය කරන්න ඕන පැහැදිලිද කියපු කාරණාව හරි හැමෝම මාතෘකාව ලියා ගන්න
දහිනකව ඉදිරිපත් ඔව් අලුත් මාතෘකාවක් අර අලුතෙන් පන්තියට දැන් පන්තියට සම්බන්ධ වුණු පුතා මාතෘකාව දැන් ලියා ගන්න අර කොටසට ඉඳ තියලා සාමාන්‍ය රූල් 6ක් විතර ඉඳ තිබ්බාම ඇති ඈ 6ක් 8ක් තියන්නකෝ කොයිකට හරිද ඊට පස්සේ දැන් මාතෘකාව ලියා ගන්න දෛනිකව ඉදිරිපත් කෙරෙන දෛනිකව ඉදිරිපත් කෙරෙන දෛනිකව ඉදිරිපත් කෙරෙන අපට අත්‍යවශ්‍ය වන තොරතුරු අපට අත්‍යවශ්‍ය වන තොරතුරු ඉදිරිපත් දෛනිකව ඉදිරිපත් කෙරෙන අපට අත්‍යවශ්‍ය තොරතුරු දෛනිකව ඉදිරිපත් කෙරෙන අපට අත්‍යවශ්‍ය තොරතුරු සර් ඉදිරිපත් කරන අපට අත්‍යවශ්‍ය තොරතුරු දහිනිකව ඉදිරිපත් කරන අපට අත්‍යවශ්‍ය ආයි කියන්නකෝ සර් ආයි කියන්නකෝ දෛනිකව ඉදිරිපත් කරන අපට අත්‍යවශ්‍ය තොරතුරු හරි එතකොට පුතේ මේ දෛනිකව මේ අපේ අපි සමාජයේ ජීවත් වෙනකොට අපි මේ රටේ ජීවත් වෙනකොට අපිට මේ දෛනිකව අත්‍යවශ්‍ය තොරතුරු තියෙනවා හරිද මේ අපිට දෛනිකව අත්‍යවශ්‍ය වෙන තොරතුරු හරිද අපිට රූපවාහිනිය මගින් දැනුම් දෙනවා සර් ඉරවුණා හරි අහගන්න පුතේ අහගන්න මේ අපිට දෛනිකව අත්‍යවශ්‍ය වෙන තොරතුරු අහගන්න අපිට මේ දෛනිකව අත්‍යවශ්‍ය වෙන තොරතුරු අපිට රූපවාහිනිය මගින් දැනුම් දෙනවා හරිද ඒ වගේම ගුවන් විදුලිය මගින් දැනුම් දෙනවා ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා අපිට දැනගන්න පුළුවන් වෙනවා Facebook එක WhatsApp හරහා Instagram හරහා ඒ වගේ දේවල් වලින් දැනගන්න හම්බ වෙනවා ඒ වගේම පුවත්පත් මගින් දැනුම් මේ දැනුම් දෙනවා ඒ වගේම වෙබ් අඩවි හරහා සමහර වෙබ් අඩවි හරහා අපට දෛනිකව දෛනිකව කියලා කියන්නේ මොකක්ද හැමදාම හැමදාම දිනපතා 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 අපට දිනපතා අවශ්‍ය තොරතුරු හරිද දැනගන්න පුළුවන් මාධ්‍ය තමයි මම ඔයාලට කිව්වේ රූපවාහිනිය මගින් කියනවා හරිද ඒ වගේම ගුවන් විදුලිය මගින් කියනවා පුවත්පත් මගින් දැනුම් දෙනවා සමාජ මාධ්‍ය ජාලා හරහා අපිට දැනගන්න ලැබෙනවා හරි මොනවද මේ අපිට දෛනික අත්‍යවශ්‍ය තොරතුරු අධ්‍යාපනය ගැන ඊටත් වඩා දේවල් මොනවද දෛනික මේ බාලගුණය
කාලගුණික අනාවැකි අහන්න කාලගුණික අනාවැකි දිනපතා කියනවා ඒක අපිට දිනප දෛනිකව අත්‍යවශ්‍ය තොරතුරක් මේ අපිට ශ්‍රජුවම බලපාන්නේ නැති වුණාට මුහුදු යන කට්ටියට ගොවිතැන් වැඩ කටයුතු සිද්ධ කරන කට්ටියට ඒ තොරතුරු අනිවාර්යෙන් වැදගත් වෙනවා විනිමය අනුපාත හද ඔය විනිමය අනුපාත විනිමය අනුපාත අපිට වැදගත් වෙනවා හරිද වෙළඳපළේ තියෙන මිල ගණන් අපිට වැදගත් වෙනවා ඒ වගේම හදිසියේදී අපි තොරතුරු දැනුම් දෙන්න ඕනි දුරකථන අංක අපිට දැනුම් දීලා තියෙනවා ඒ වගේම වෙළඳ දැන්වීම් අපිට දැනුම් දෙනවා ඒ වගේම රාජ්‍ය නිවේදන අපිට දැනුම් දෙනවා ඒ වගේම රැකියා තොරතුරු දැනුම් දෙනවා මෙන්න මේවා තමයි අපිට මේ දෛනිකව අත්‍යවශ්‍ය කරන තොරතුරු දෛනිකව අත්‍යවශ්‍ය කරන තොරතුරු හරි අපි තරු ලකුණු දාලා ලියමු පල්ලෙහැට පළවෙනි තරු ලකුණු දාලා ලියා ගන්න කාලගුණික අනාවැකි කාලගුණික අනාවැකි හරි අනිත් එක ලියා ගන්න විනිමය අනුපාතය විනිමය අනුපාතය විනිමය අනුපාතය ස විනයම ඔව් දෙවනි තර ලකුණ විනිමය අනුපාතය බරපතල සිද්ධවීම් පොඩක් ඉන්න විනිමය අනුපාත ඔගලන්ට මම කියන දේ ඇහෙනවද ඔව් සර් ඔව් සර් සාදින් මෙහෙනවන්නේ ඔව් සර් ඇහෙනවා හොඳට හරි ඔය විනිමය අනුපාතය කියලා කියන්නේ පුතේ මේ ඔගලන්ට දැන් වර්තමානයේදී පේනව නේද මේ ඩොලර් එකේ අගයට වඩා රුපියල 5ත යනවා අහලා දිනා දැන් ඩොලර් එකේ මිල ඩොලර් එකක් ලංකාවේ මුදල් වෙන රුපියල් 400 ගාණක් ඔයගේ කියනෝ නේද අහලා දිනා නේද අන්න එකට තමයි මේ විනිමය කියලා කියන්නේ විනිමය අනුපාතය කියලා කියන්නේ හරි ඊළඟට ලියන්න පුතේ වෙළඳපළ මිල ගණන් වෙළඳපළ මිල ගණන් වෙළඳපළ මිල ගණන් වෙළඳපළ මිල ගණන් වර්ජන උද්ඝෝෂණ ඔව් ඒවත් කියනවා ඉතින් හරි ඊපස්සේ අනිත් එක ලියා ගන්න හදිසි හා වැදගත් දුරකථන අංක අරවත් හරි පුතේ වැඩ වර්ජනය වගේන කියනවා හදිසි හා හදීසි හා වැදගත් දුරකථන අංක හදීසි හා වැදගත් දුරකථන අංක කියන්නේ ඇත්තිනේ
අනිතේලන්න වෙලඳ දැන්වීම වෙලඳ දැන්වීම වෙලඳ දැන්වීම සමන්ත වෙලඳ දැන්වීම සර් හදීසි හා වැදගත් දුරකතන අංක කියනකට පල්ලෙහාම නේද වෙලඳ දැන්වීම කියලා ගන්නවද ඔව් පල්ලෙහා වෙලඳ දැන්වීම කියන්නේ पल्ले तमे विलंद देनी लिया गन्नु नी इलां कारणा विलंद देनी अनेत कारणा पुते राज्य निवेदन राज्य निवेदन अनेत का राज्य निवेदन लिया ना राज्य निवेदन सर मटे पुरवैसी अध्यापन ये लखनऊ अनु है सर मटे असुवाट है अरे हुंदाई हुंदाई सर අපිට තාම දුන්නේ නැහැ සර මට අසු නැවෙයි හරි හරි හොඳයි හොඳයි පුතේ අපි ලියාගනිමු අපි මේ නෝට් එක ලියාගනිමු තා ලියල ඉවර නැහැ අනිත් ලියාගන්න කැඩි කැඩි ඇවෙන්නේ කැඩි කැඩි ඇවිත් තොරතුරු සර් අනිත් ලියාගන්න කියා තොරතුරු සර් කැඩි කැඩි ඇහුනේ රැකියා තොරතුරු දැන් ඇහෙන්නේ නැහනේ රැකියා තොරතුරු හරි සර් ලිව්වා හරි රැකියා තොරතුරු රැකියා තොරතුරු රැකියා තොරතුරු හරි රැකියා තොරතුරු හරි ඊළඟට හැමෝම මාතෘකාව ලියාගන්න පුතේ ජන සමාජයේ පවතින අයිතිවාසිකම් ජන සමාජයේ පවතින අයිතිවාසිකම් ජන සමාජයේ පවතින අයිතිවාසිකම් හැමෝම මාතෘකාව ලියාගන්න ජන සමාජයේ පවතින අයිතිවාසිකම් ජන සමාජයේ පවතින අයිතිවාසිකම් ජන සමාජයේ පවතින අයිතිවාසිකම් ජන සමාජයේ පවතින අයිතිවාසිකම් जन सामे पवती नईतिभासी लिया है मो मातृकाव अरे लिया जन सामे पवती नईतिभासी जन सन सामे पवती नईतिभासी Yeah, I left too much.
සර් ඉන්නවාද? සර් අයින්නවාද කොහෙදෝ? අහගෙන පුතේ මේ සමාජය තුල ඉන්න අර මේ සමාජය තුල ඉන්න හැම මිනිහෙක්ටම තියෙන අයිතිවාසිකම් කියලා දෙයක් ආ මේ අයිතිවාසිකම් කියලා කියන උඩට අහගන්න මේ අයිතිවාසිකම් කියලා කියන්නේ මේ සමාජයේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුට තියෙන අයිති එහෙම නැත්නම් වරප්‍රසාද තමයි මේ අයිතිවාසිකම් කියලා කියන්නේ ආ මේ මටත් අයිතිවාසිකම් තියෙන මේ සමාජය තුල ජීවත් වෙද්දී මටත් අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. ඔයාලටත් අයිතිවාසිකම් තියෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලාටත් අයිතිවාසිකම් තියෙනවා. ආ ඔයාලගේ වටා පිටාව ඉන්න හැමෝටමත් අයිතිවාසිකම් කියන තියෙනවා. ආ අයිතිවාසිකම් නැති පුද්ගලයෙක් නෑ මේ සමාජය තුල. ආ හැම පුද්ගලයන්ටම තියෙනවා අයිතිවාසිකමක්. ආ අයිතිවාසිකම් තියෙනවා. එතකොට මේ ඕගොල්ලෝ අහලා තියෙනවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා දෙයක්? ඔව් සර් අහලා තියෙනවා සර්. අහලා තියෙනවනේ නේ. ඕගොල්ලෝ අහලා ඇති. එතකොට අයිතිවාසිකම් ඕන්නේ. හරිද? ආණ්ඩු ක්‍රම මොකද්ද කාටද අයිතිවාසිකම් ඕන්නේ නැත්තේ? ආණ්ඩුවට. ආණ්ඩුවටත් තියෙනවා අයිතිවාසිකම්. හරි. ආණ්ඩු ක්‍රම මං කියන්නේ ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පුතේ මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම් පිළිබඳව පරිච්ඡේදයක් පවා තියෙනවා ආ වර්තමානයේ අපේ රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තමයි මේ අයිතිවාසිකම් ගැන මූලික මිනිස් අයිතිවාසිකම් ගැන තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ ද එතකොට මේ අයිතිවාසිකම් මේ හැම පුද්ගලෙක්ටම අයිතිවාසිකම් තියෙනවා ආ කැමැති ආගමක් ඇදහිීමට අයිතියක් තියෙනවා ආ කැමැති ආගමක් ඇදහිීමට අයිතියක් තියෙනවා කැමැති රැකියාවක් සිදු කිරීමට අයිතිය තියෙනවා ඕනෑම තැනක යාම් එම් සිදු කිරීමට අයිතියක් තියෙනවා කැමැති අදහසක් ප්‍රකාශ කිරීමට අයිතිය තියෙනවා ආ ඒ වගේම අධ්‍යාපනය ලැබීමට අයිතියක් තියෙනවා හරිද මේ වගේ අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ට තියෙනවා හරිද හරි ලියාගමු මාත්මි ලියාගන්න පුතේ යටතේ ආ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ අයිතිවාසිකම් වෙනු යනුවෙන් අදහස් කරනු ලබන්නේ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ සර් අය කියන්නේ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ජන සමාජය තුල ජීවත් වන පුද්ගලයාට ජන සමාජය තුල ජීවත් ජීවත්වන පුද්ගලයන්ට
ජන සමාජය තුළ ජීවත් වන පුද්ගලයන්ට ජන සමාජය තුළ ජීවත් වන පුද්ගලයන්ට ජන සමාජය තුළ ජීවත් වන පුද්ගලයන්ට හිමිවන වරප්‍රසාදයි හිමිවන වරප්‍රසාදයි හිමිවන වරප්‍රසාදයි හිමිවන වරප්‍රසාදයි අයිතිවාසිකම් තුලින් අයිතිවාසිකම් තුලින් පුද්ගලයන්ට ඒකටමද සර් ආ ආ ආ ආ අයිතිවාසිකම් තුලින් පුද්ගලයන්ට අයිතිවාසිකම් තුලින් පුද්ගලයන්ට අයිතිවාසිකම් තුලින් පුද්ගලයන්ට ඓතිවාසිකම් තුලින් පුද්ගලයන්ට ඓතිවාසිකම් තුලින් පුද්ගලයන්ට ගෞරවාන්විත ජීවිතයක් හිමිවනු ලැබේ ගෞරවාන්විත ජීවිතයක් හිමිවනු ලැබේ හරි හරි එතකොට පුතේ මේ ඓතිවාසිකම් කියන්නේ ගන්න ආ ජීවිතයක් ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට ලැබේ හරි එතකොට මේ අයිතිවාසිකම් කියලා කියන්නේ මිනිහෙක් වෙලා ඉපදුනාට පස්සේ ඔහුට තියෙන වරප්‍රසාද තමයි අයිතිවාසිකම් කියලා කියන්නේ හරි එතකොට මොකද මොකද හුවේ හරි එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුතේ මේ මිනිස්සුන්ට හිමිවන අයිතිවාසිකම් ගැන ලියලා තියෙනවා ලිඛිතව ලියලා තියෙනවා ලිඛිතව ලියලා තියෙනවා ළමයි වන ඔයාලටත් තියෙනවා අයිතිවාසිකම් අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අයිතිවාසිකම හරි ඒ වගේ අයිතිවාසිකම් තියෙනවා ඒ වගේම මේ සමාජය තුල ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ටත් අයිතිවාසිකම් තියෙනවා ආ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා කැමති රැකියාවක් සිදු කරන්න අයිතිය තියෙනවා නිදහස සිටීමට අයිතිය තියෙනවා කැමති අදහසක් ප්‍රකාශ කිරීමට අයිතිය තියෙනවා ඕනෑම තැනක යාම් එම් සිදු කිරීමට අයිතියක් තියෙනවා මෙන්න මේ වගේ අයිතිවාසිකම් තියෙනවා හරිද මෙන්න මේ වගේ අයිතිවාසිකම් තියෙනවා. හරි. ඊළඟ මාතෘකාව ලියාගන්න. අයිතිවාසිකම් වල ලක්ෂණ. අයිතිවාසිකම් වල ලක්ෂණ. අයිතිවාසිකම් වල ලක්ෂණ. අයිතිවාසිකම් වල ලක්ෂණ හරි එතකොට පුතේ මේ අයිතිවාසිකම් වල ලක්ෂණ තියෙනවා කවුරුත් දැම්ම ලියා ගන්න එපා ඈ අයිතිවාසිකම් වල ලක්ෂණ දැක ගන්න පුළුවන් එතකොට මේ අයිතිවාසිකම් කියන දේවල් සමාජය තුලින්මයි ලැබෙන්නේ එහෙම නැත්නම් අපිට වෙන කෙනෙක් ගෙනල්ලා දෙන්නේ නැහැ මේක හරිද ආ නැත්නම් ආ කඩේ විකුණන්නේ එහෙම නැහැ මේ අයිතිවාසිකම් කියලා තේරෙද හරිද කඩේ විකුණන්නේ එහෙම නැහැ අයිතිවාසිකම් ආ මට මුදලාලි මේ අයිතිවාසිකම් රුපියල් 100ක දෙන්නකෝ අනේ මට මුදලාලි මේ අයිතිවාසිකම් මේ රුපියල් 5ක දෙන්නකෝ ගොට්ටක දාලා එහෙම නැහැ
හරිද මේ අයිතිවාසිකම් කියන දේවල් සමාජය තුලින්මයි ලැබෙන්නේ අයිතිවාසිකම් කියන දේවල් සමාජය තුලින්මයි ලැබෙන්නේ ඒ වගේම අයිතිවාසිකම් කියන දේවල් හරිද මේ අයිතිවාසිකම් කියන දේවල් යුතුයකම් එක්ක බෙදලා තමයි තියෙන්නේ අයිතිවාසිකම් කියන දේවල් යුතුයකම් එක්ක බෙදලා තියෙන්නේ එතකොට අයිතිවාසිකමක් තියෙනවා අධ්‍යාපනය ලැබීම කියලා ආ ඔයාලට හිමි වෙන අයිතිවාසිකමක් තමයි අධ්‍යාපනය ලැබීම ආ ඔයාලට හිමි වෙන අයිතිවාසිකමක් තමයි අධ්‍යාපනය ලැබීම කිසිම කෙනෙකුට බෑ ඔයාලව ඉස්කෝලේ යවන්න නැතුව ගෙදර තියාගෙන ඉන්න ආ ආ කාටවත් කියන්න බෑ පුතේ අද ඉස්කෝලේ යන්න එපා උඹ ගෙදර ඉඳපන් අබ්බාද පොල් ටික කඩපන් එහෙම කියන්න බෑ මොකද ළමයි වෙන ඔයාලට තියෙන අයිතිවාසිකමක් හරිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි එහෙම පාසල් යවන්නේ නැතුව කවුහරි දරුවෙක්ව මෙහෙකාර සේවයේ යොදවනවා නම් ඔහුට හෝ ඇඩ් තුකම් බෙදිලා තියෙනවා අයිතිවාසිකම් එක්ක යුතුයකම් දැන් ඔයාලට තියෙනවනේ අයිතිවාසිකමක් තියෙනවා අධ්‍යාපනය ලැබීම කියලා හරිද එතකොට ඒකේ යුතුයකමක් තියෙන ඔයාලට මොකක්ද හොඳින් අධ්‍යාපනය ලැබීම ආ අයිතිවාසිකම තමයි අධ්‍යාපනය ලැබීම ඒකේ ඔයාලට තියෙන යුතුයකම තමයි මොකක්ද හොඳින් අධ්‍යාපනය ලැබී හැදෑරීම හරිද මොකද ඔයාලට රජයේ මගින් නොමිලේ පොත්පත් ලබා දෙනවා නොමිලේ නිල ඇඳුම් ලබා දෙනවා පාසල මගින් නොමිලේ උගන්වනවා පාසල තුල විද්‍යාගාර පහසුකම් ආ ඊට පස්සේ පරිගණක පහසුකම් හරිද පුස්තකාල පහසුකම් ක්‍රීඩා පහසුකම් මේ සියලුම දේ ආදිය ලබා දෙනවා එතකොට පුතේ ඒ අයිතිවාසිකම ඔයාලට දෙද්දී ඔයාලට තියෙන යුතුයකමක් මොකද්ද හරපටවෝගේ ගෙදරට වෙලා ඉන්න එක නෙමෙයි මොකද්ද හොඳින් අධ්‍යාපනය හැදෑරීම හරි හොඳින් අධ්‍යාපනය ලැබීම. එතකොට මේ අයිතිවාසිකම් කියන දේවල් යුතුයකම් එක්ක බැඳිලා තියෙන්නේ. අයිතිවාසිකම් කියන දේවල් යුතුයකම් එක්ක බැඳිලා තියෙන්නේ. මේ අයිතිවාසිකම් වල ලක්ෂණ තියෙන්නේ. ඒ වගේම මේ අයිතිවාසිකම් තියෙන්නේ පුතේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ යහ පැවැත්ම සඳහා. හා යහ පැවැත්ම සඳහා. හා එතකොට මේ අයිතිවාසිකමක් තියෙනවා ඔයාලට අයිතිවාසිකමක් තියෙනවා මොකක්ද කැමති ආගමක් ඇදහිීමට අයිතිවාසිකමක් තියෙනවා දැන් ඔයාලා ඔයාලගේ අම්මා තාත්තා බුද්ධාගම කියලා ඔයගොල්ලෝ බුද්ධාගම මදහන්න ඕනි නෑ ඔයාලගේ අම්මලා තාත්තලා ක්‍රිස්තියානි කියලා ඔයාලා ක්‍රිස්තියානි ආගම මදහන්න ඕනි නෑ හරිද අයිතිවාසිකමක් තියෙනවා කැමති ආගමක් අදහන්න හා ඒක මිනිස් මූලික අයිතිවාසිකමක් හරිද ඒක මිනිස්සුන්ට තියෙන මිනිස් මූලික ऐतिहासिकम हरि अभी लियमो ऐतिहासिकम वाला लक्षण समाजे तुलिन्म हिमिवे 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 සමාජය තුලින්ම හිමි වේ. හරි සර් ලිව්වා. හරි. සමනේ සර් ලිව්වනේ. හරි ඒක හරි මං ඉන්නම් ගන්නට කියන්නම්. සමාජය තුලින්ම හිමි වේ. අනිත් එක ලියා ගන්න පුතාලා. යුතුකම් හා බැදී පවති. යුතුකම් හා බැඳී පවතී සා කියන යුතුකම් හා බැඳී පවතී යුතුකම් හා බැඳී පවතී පළවෙනි එක මම කිව්වේ සමාජය තුලින්ම හිමි වේ දෙවනික යුතුයකම් හා බැඳී පවතී අනිත් එකලිය අනිත් අරලකුණු දාල් ලියා ගන්න සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ
එතකොට මේ අයිතිවාසිකම් කියන දේවල් තියෙන්නේ සමාජයේ පොදු යහපතට සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ උදේ මයික් ඕෆ් කරලා ලියන්න සමාජයේ පොදු යහපත සමග එකට බැඳේ අනිත් එක ලියා ගන්න असीमित नवी पावती असीमित नवी पावती හරි ඔන්න ඔබ තමයි වෙල ලක්ෂණ හරි ඊළඟට මාතෘකාව ලියා ගන්න පුතේ තමන්ට හිමිවන අයිතිවාසිකම් තමන්ට හිමිවන අයිතිවාසිකම් මොකද සර් තමන්ට හිමිවන අයිතිවාසිකම් තමන්ට හිමිවන අයිතිවාසිකම් හරිදලාවේ අයිතිවාසිකම් වල ලක්ෂණ ලිව්වට පස්සේ ආයි මොකද්ද ලිව්වේ ආ අයිතිවා තමන්ට හිමි අයිතිවාසිකම් කියලා මාතෘකාව ලියන්න පුතේ තමන්ට හිමි අයිතිවාසිකම් හරි සර් ලිව්වා හරි එතකොට පුතේ මේ තමන්ට හිමි වෙන අයිතිවාසිකම් තියෙන සිවිල් අයිතිවාසිකම් තියෙනවා දේශපාලනික අයිතිවාසිකම් තියෙනවා හරිද තාම ඔයාලට ඔයාලා තාම වයස අවුරුදු 18 සම්පූර්ණ වුණේ නැති නිසා ඔයාලට දේශපාලන අයිතිවාසිකම් තාම නැහැ හැබැයි ඔයාලට තියෙන සිවිල් අයිතිවාසිකම් එයාට දැන් සමහරව නැහැ රැකියාවක් සිදු කරන්න දැමෝනි නැහැනේ හරි ඔයාලා කියන්න බලන්න ඔයාලට තියෙන අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම හොඳින් අධ්‍යාපනය ලැබීමට ප්‍රස්තාවන මොකද්ද හොඳ අධ්‍යාපනය ලැබීමට අයිතියක් තියෙනවා ජීවත් වෙන්න අයිතියක් ආහාර පාන ලබා ගැනීම හරිද ජීවත් වෙන්න ඔයාලට අයිතියක් තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න ඔයාලට අයිතියක් තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න ඔයාලට අයිතියක් තියෙනවා හරි කැමැති ආගමක් ඇදහිමට කැමැති ආගමක් ඇදහිමට අයිතියක් තියෙනවා මම අර කලින් කිව්වා නේද මාතකයි නේද කරුණ දෙක හරි එහෙනම් පුතේ යට තේලියාගෙන ඉස්සලාම සිවිල් අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ඒකස ඒක ඇතුලේ තියෙන අර ප්‍රධාන මාතෘකාවක් වගේ එකක් නේද උපමාතෘකාවක් ටීචර් ඉස සිවිල් අයිතිවාසිකම් වලට අදහස් ප්‍රකාශ කිරීමත් හරිද හරි මම කිව්වා නේද ඒක මම කිව්වා කැමැති අදහසක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සර් වඩකින් සර් සිවිල් අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ලියා ගන්න සිවිල් අයිතිවාසිකම් යටතේ පළවෙනි තරු ලකුණ දාලා ලියන්න ජීවත් වීමේ අයිතිය ජීවත් වීමේ අයිතිය ජීවත් වීමේ අයිතිය ජීවත් වීමේ අයිතිය හරි සර් ලියලා ඉවරයි හරි හරි ජීවත් වීමේ අයිතිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය
අධ්‍යාපනය ලැබීමේ අයිතිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය කැමැති ආගමක් ඇදහිීමේ අයිතිය කැමැති ආගමක් ඇදහිීමේ අයිතිය सर कैमति सर कैमति मगर सर कैमति कैमति आगमक ऐदही में आई थी कैमति आगमक ऐदही में आई थी කැමැති ආගමක් ඇදහිීමේ අයිතිය අනිත් එක ලියා ගන්න අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය सर किरी में आई थी अरे क्या अधास प्रकाश किरी में आई थी है रैकिया वक सिद्धु किरी मटे ऐति आई थी है කැමැති රැකියාවක් සිදු කිරීමට ඇති අයිතිය ඕනෑම තැනක යාම් එම් සිදු කිරීම නැත්නම් කැමති තැනක ජීවත් වීමේ අයිතිය මොකද්ද සර් ඇහුන්නේ කැමති තැනක ජීවත් වීමේ අයිතිය කැමති තැනක ජීවත් වීමේ අයිතිය කැමැති තැනක ජීවත් වීමේ අයිතිය හරි සර් හරි ඊට පස්සේ පුතේ තවත් උපමාතුකාවක් ලියාගන්න දේශපාලන අයිතිවාසිකම් දේශපාලන අයිතිවාසිකම් හරි සර් ලිව්වා ලිව්වා සර් ලිව්වා සර්
फोन के दिने सर माइक ऑफ कर दो कह दो अरे मैं माइक ऑफ करने संदली पुते मटे को होस्ट करने मटे होस्ट का ही होना मटे होस्ट का दिन को होस्ट ने मैं अरे क्या पुते ने टिकी हिल ला हाँ पार्टिसिपेट गी हिल ला क्लिक कर ला मेक होस्ट देन मटे को होस्ट ने मैं थोड़ा सा को